වෙලා යනවා ඉතින් සමනල එන්නේ. කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා කියලා තියෙනවා. බලාකුළු අතිත් පණිවිඩය වෝ කියලා කියනවා. අපි යන්නේ ඒ පැත්තට. මම අර ගිනි ගොඩක් දාලා තමයි පණිවිඩය යවන්නේ. දුමක් ගහලා එව්වා ඔතන හම්බ වුණාද? ටිංගඩඟ. ඊතලයක දාලා විද්දා හම්බ වුණාද? ලොක්කව තන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. 7FM Breakfast Drive. ගොඩක් ඉනෝ දැන් මේ දුරකතන රූපවාහිනි සුවඳ විලවුණුත් තියෙනනේ. ඔව්. ඒක ඇතුළු. මොකද? නෑ මගේ පර්ෆියුම්. දැන් ගඳ එන්න ගනි. එහෙම තීරණයක් ගන්නවා කියලා වීකෙන්ඩ් එකේ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වුණා. Yes. මේවා ඉබේ ඇති වෙනවද දන්නේ නෑ. මොකද ඊට දවසකට විතර පස්සේ කියනවා. නෑ එහෙම ගන්නේ නෑ. ඕනේ නේද? එහෙම එකක් නැත්තම් එහෙම එකක් තියනවා කියලා දාපු සියලුම මාධ්‍ය වලට මන්නම් කියන්නේ ගේමක් කිල්ලන්න. ඕනේ තේ නැහැ. පට්ටපල් බොරුණම් ගැහැව්වේ පිල්ලන්න ගේමක් මන්නම් කියන්නේ. අපි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළේ මේවා අපි ඕනේ නැහැ. එහෙම කියන්න බැහැනේ. ආනයන වලට යම් කිසි සීමාවන් තියෙන්න ඕනේද? තියෙන්න ඕනේ අනිවාර්යෙන්. තියෙන්න ඕනේ. මම අපේ බීජී මැතිතුමාව මම මේලාවේ පොඩ්ඩක් අමතන්න කැමතියි. හරි, ඔකේ. ඔබතුමා ඉතින් නිතරම අපි අමතනවානේ. අපි නිකන් චුට්ටක් අමතනවා. ඔව්, yes, okay. බන්දුන ගුණවර්ධන මැතිතුමනි. ඔබතුමාට මම පොඩි රහසක් කියන්නම්. ඔබතුමා ගිහින් බලන්න මේ වෙබ්සයිට්ස් තියෙනවා. හරි. ඒත් එක්කම හන්දගතන සමහර ඇප්ස් තියෙනවා. කෙලින්ම විදේශ රටවල් සමග සම්බන්ධ. විශේෂයෙන්ම සමහර රටවල් එක්ක වැඩියෙන් සම්බන්ධ. ඒගොල්ලෝ ඇප්ස් තියෙනවා. දැන් දේශීයව මිනිස්සුෙකුට කිසි දෙයක් ගෙන්නන්න බෑ මේ ආනයන සීමාවන් නිසා. අනිවාර්යයෙන්. හොයලා බලන්න අතිශය ප්‍රසිද්ධ ආයතන ලංකාවට ගෙන්නනවා කියන දවස් 14න් ගෙන්නලා දෙනවා. 21න් ගෙන්නලා දෙනවා. ඒවා ඩොලර් නෙවෙයිද? මංගාව තියෙන ඇප් එක. මොනවද වගේන්නේ ගත්තේ? මොකොත් ගෙන්නුවේ නෑ. ඒවා තියෙන දේවල් බලපුවම ඒ තියෙන දේවල් වලින් 90%ක් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒවා මිනිස්සු ලංකාවට ගෙන්නනවා. ඒ වෙනස ජීවත් වෙන්න පුළුවන්. දැන් බලන්න අපි දැන් කතා කරන මේ ඔන්ලයින් අධ්‍යාපන අපේ විකල්පයක් නැහැ. දැන් අපි මේ ජංගම දුරකතන ගැන අපි කතා කරේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ඒකත් නැති වුණොත් ඔන්ලයින් අධ්‍යාපනයක් ගැන අපි මොකෙන්ද කතා කරන්නේ? ඔන්ලයින් අධ්‍යාපනේ මොකෙන්ද කරන්නේ? සමනලෙක් කතේ, පරවියෙක් කතේ, දුමක් ගහලා ඊතලයක් පාවිච්චි කරලා යෝගට් කෝප්ප දාලා නූලක් ඇදලා අර දෙපැත්තේ යෝගට් කෝප්ප දෙක. Good idea. Thank you. වඩ මතකද? මට ඒක මිස් වුණා. මතකද එහෙම? යෝගට් තහනම් කළා නෑනේ. නෑ. ඒක කරත හැකි. අනිවාර්යෙන්ම ආනයන පාලනයක් තියෙන්න ඕනේ විනිමය සම්බන්ධව. අපිට ඩොලර් නැත්තේ ඇයි? අපි කල්පනා කරොත් අපිට ඩොලර් වෙන ප්‍රධාන මාර්ග ගොඩක් ඇහැරුණා. අපිට තිබුණ ප්‍රධානතම ඩොලර් වෙන ආදායම් මාර්ගය පිටරට ගිහිල්ලා අපේ මිනිස්සු සේවය කරන. ඒ මිනිස්සු ඔක්කොම නැතත් බහුතරයක් ලංකාවට පහුගිය කාලේ ආවා. අපේ රටේ ඩොලර් එකගෙන නතර වුණා. ඇංගලොම් කර්මාන්තය. ඊට පස්සේ සංචාරක කර්මාන්තය. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඊට පස්සේ අපනයනය. අපනයනය කරනකොට ඒ මිනිස්සුන්ගේ රටවල් වලට ඒක ආනයනය. අපි වගේ මේ මිනිස්සුත් සමහර ආනයන සීමා කරලා තියෙනවා. ඩොලර් එන්නේ නැහැ. Yes. ඒකත් අපි දැනගන්න ඕන පුරවැසියෝ හැටියට. ඩොලර් එන්නේ නැත්තේ ආණ්ඩුවේ වැරද්ද නිසාමත් නෙවෙයි. ආණ්ඩුවේ වැරද්ද නිසා නෙමෙයි ඩොලර් එන්නේ නැත්තේ අපේ රටේ තිබුණ ඩොලර් එන මාර්ග ටිකට ඇහිරිලා තියෙන නිසා. මේ මාර්ග සියල්ල ඇහිරිලා තියෙන. ඩොලර් අච්චු ගන්න පෙර ඇහිරිලාදී අපි එතෙන් දන්නේ බොහොම වැදගත් සාකච්ඡාවක් අපි කරමින් සිටි. කොහෙද හිටියේ? හරි. අපේ මහ බැංකුවට උනත් ඩොලර් බිලියන ගණක් අපේ සල්ලි අත්තු ගන්න පුළුවන් වුණාට ඩොලර් අත්තු ගන්න බෑනේ අපේ රටේ. ඕ නෑ. හරි නෑ නේ එහෙම. ඔව්. ඉතින් අපේ බන්දුල මැතුම. හරි. එතුමගේ ලස්සන කතා තියෙනවනේ. එතුමා හරි කියන රුපියල මස්ත බාල්දු වෙලා රට කුල්ල කුජීත වෙලා අක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා ඉන්නවා කියලා එතුමා ඉස්සර කිව්වේ. දැන් මේ වෙනකොට මේ එතුමාගේම වචන මට වීඩියෝ එක තියෙනවා. විරුතාර්ථික යටතේ ඔක්කොම ඇරලා ඇරලා අන්තිම ඔක්කොම රටවල් ලැබිලා අපිට කියලා මට ඒ වචන කියන්න බෑ මේකේ. ඒ වචනේ මෙතන දැන් කලින් කියපු වචන අතර තිබුණා. ඒක භාවිතාර්ථයෙන් එනකොට ඔව් ඒ රටවල් ඔක්කොම වෙලා අපිට ඕපන් කරලා වගේ එකක් කියලා. හරි. ඉතින් එහෙම කියනවා. තවද ඔබතුමා මේ 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 පාර විතරක් නෙමෙයි. තව ආර්ථිකය සම්බන්ධ අමාත්‍ය ධූරයක් දරුවා. මීට කලිනුත් දරුවා. ඔව් අනිවාර්යයෙන්. අධ්‍යාපන අමාත්‍ය ධූරයක් දරුවා. මේ ඔක්කොම ඉන්ටර්කනෙක්ටඩ්. ඉතින් දැන් අර මේ කතාව යනවා මේ ජංගම දුරකතන කිරීම, පහනම් කිරීම. ඒක ඔන්ලයින් අධ්‍යාපනය ගැන එහෙන් කතා වෙනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ දැන් ඔන්ලයින් අධ්‍යාපනය මොකද ගල්ලෑලෙන්ද කරන්නේ.
ඉතින් දැන් කියනවා නෑ එහෙම තීරණයක් කරගත්තේ නැහැ කියලා. සාකච්ඡාවක් පමණයි. සාකච්ඡාවක් පමණයි. ඉතින් ඇත්තනම දැන් මීඩියා අපි තොරතුරු ලැබෙනවා අපි වාර්තා කරනවා. අපි නන්නත්තර වෙනවා දැන් අපි අපිට බය දැන් එන ලැබෙන තොරතුරු වාර්තා කරනවා. අපිට මූණ දෙන්න පොඩි අවුලක් තියෙනවා. ගෙදර ගියොත් අමුණසිය මගීට සෝනසිය වගේ අපිට. නිවුස් එක ගහගෙන යනකොට කියනවා එහෙම ගන්න නැහැ කියලා ආයේ එහෙම නෑ නෑ නෑ. අවුස් නිවුස් වල සිබස් වල නෑ 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 නිවුස් කියන්න වෙනවා. හැමදේම එහෙමයි. ඕ ඒක නෑ කරන්න. අපිට එකක් තියෙනවා. මකද අවශ්‍ය ආනයන තහනම් කරන්න ඕනේ. ඒව තවමත් තන තන සිද්ධ වෙනවා කියලා නේ. ඔව්. ඒ සමහරය වෙනතු නම් ඇත්තටම ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ජංගම දොර ගතන සමනලේ කතේ වන්න විදියක් නැහැ අපිට. අපේ පැත්තේ සමනලුත් නැහැ. නරඹන්න එහත බටන් එක ක්ලික් කර සිල් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.